ආයුබෝවන් පුතේ, අපි දෙසැම්බර් 8 වෙනිදා සිකුරාදට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය, සම්බන්ධතාවයේ වැඩිම සම්බන්ධයක් තියෙන රූප යුගලය ඇතුළත් කොටුව තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. පළවෙනි රූපය තියෙන්නේ පිහියක් එක්ක පොතක් දීලා තියෙනවා. ඒකේ සම්බන්ධයක් නැහැ. බෙරයක් එක්ක බැට් එකක් තියෙනවා. ඒකත් සම්බන්ධ නැහැ. මේ තියෙන්නේ ගිරය. මේකට කියන්නේ පුතේ ගිරය කියලා. ගිරයක් එක කතුරක් දීලා තියෙනවා. මේ දෙන්න සම්බන්ධයි. මොකද හේතුව මේ දෙන්නම කපන්න පාවිච්චි කරන්නේ. මෙයා පුවක් කපන්න පාවිච්චි කරන්නේ. පුවක් සුද්ධ කරන්න පුවක් කපන්න පාවිච්චි කරන්නේ. මේකෙන් නම් ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවානේ. කොහොම නමුත් මේ දෙකෙන්ම කෙරෙන්නේ එකම කාර්යයක්. ඒ නිසා පිළිතුරු එන්නේ 3. ප්‍රශ්න අංක 2. අවුරුද්දේ 8 වන මාසය කුමක්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. 8 වන මාසය අගෝස්තු මාසය. 2 උත්තරේ. ඊළඟට 3 වෙනි ප්‍රශ්නේ, අප්‍රේල් 1 බදාදා නම් අප්‍රේල් 3 කවද්ද? 1 බදාදා, 2 බ්‍රහස්පතින්දා, 3 සිකුරාදා. පිළිතුර 2. පහත සංඛ්‍යාවට පෙර හා පසු සංඛ්‍යා පිළිවෙලින් තෝරන්න. 99ට කලින් 98, 99ට පස්සේ 100. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ මේ දෙක, 98යි 100යි. පිළිතුර 3. ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කීයද? මේකේ ඉලක්කම් දීලා නැහැ. මෙතන තියෙන්නේ 12 පුතේ, මෙතන 11නේ තියෙන්නේ හිත කලින්. එතකොට මේ දැක්වෙන සම්පූර්ණ පැයක් අපි කියනවා. පැය කටු 11ට තියෙන නිසා වේලාව 11යි. පිළිතුර 1. සෙන්ටිමීටර 55 සංකේත යොදා ලියන්න. 55යි සෙන්ටිමීටර කියන්නේ cm, සිම්පල් cm දාන්න ඉලක්කම් වලට පිටිපස්සේ. ඊළඟට වීදුරු බෝල 24ක් දෙදෙනෙක් අතර සමසේ බෙදාගත් විට 24ක් දෙකෙන් බෙදුවම එකයිකට ලැබෙන වීදුරු බෝල ගාන. මම මේ කෙටි බෙදීමක් ලිව්වේ. දීර්ඝ බෙදීම පුරුදු ඇති සමහර පුතාලට මෙහෙම මේකත් අපි දැන් මේ වගේ සරල එකක් බෙදන්න පුරුදු වෙමු. එතකොට අපිට වෙලා විතරයි. 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 2යි. පිළිතුර 12. එක්කෙනෙක්ට හම්බෙන වීදුරු බෝල ගාන 12යි. 8 වෙනි ප්‍රශ්නේ, සංඛ්‍යා වැඩි එකේ සිට අඩු එකට ලියන්න. මම සංඛ්‍යාට කිව්වේ නැහැ. දැන් අපි ලියමු. පටන් ගන්න ඕනේ වැඩි එකේ සිට අඩු එකට. වැඩිම ලොකුම එක 100 ගණන් තියෙනවා. 100 ගණන් වල 158 තමයි වැඩිම. ඊළඟට තියෙන සංඛ්‍යා වලින් 132 වැඩි. ඊළඟට 123, 123. අන්තිමට ඉලක්කම් දෙකේ සංඛ්‍යාව 87. වැඩි එකේ සිට අඩු එකට. 9. සමනලි විදූෂ සොමිහිරි, විදූෂගේ වම් මත පැත්තේ සිටින්නේ කවුද? විදූෂ මේ ඉන්නේ, එයා ඉන්නේ පුතේ මේ පැත්ත බලාගෙන. එතකොට එයාගේ වම් මත තමයි මේ තියෙන්නේ. කියන්නේ දැන් ඔයා ඉන්නේ මෙහෙමනේ, මෙහෙම පොත තියෙන ටියුට් එක තියෙනකොට. එතකොට ඔයාගේ දකුණු අත පැත්ත උනාට ඒක එයාගේ මොන පැත්තද? එයා අනිත් පැත්තෙන් ඉන්නේ. එතකොට එයාගේ වම් අත පැත්ත. එතකොට එයාගේ වම් මත පැත්තේ ඉන්න කෙනාගේ නම් මොකද්ද? සොමිහිරි. අවසන් ප්‍රශ්නය, මෙම හැඩතලය හඳුන්වන නම තමයි. මේ ස අකුර අත්ත ගත්තේ නැහැ මම. අත්ත එන්නේ නැහැ. ඍජු කෝණාශ්‍රය කියද්දි සුජු නෙමේ, ඍජු කෝණාශ්‍රය කියලා බය නැතුව පැහැදිලිව කියන්න. ඍජු කෝණාශ්‍රය.